තුට්ටු දෙකේ විදිහට තීන්දු ගන්න. අතර මං හන්දියට ඇවිල්ලා කොයි හන්දියේ කොයි පැත්තට යනවාද කියලා තවම දන්නේ. ඒ තරම් දේශපාලන වශයෙන් අනාත වෙලා තියෙනවා. තාම කනගාටුයි. ඒ නිසා මේ වගේ අනාත වෙච්ච මිනිස්සු ගොඩනගලා තියෙන කවුද? මහින්ද රාජපක්ෂගේ ෆැෂිස් ජාතිවාදී. එයා දන්නවා එයා යන දිහා. මොකද ඒක නූගතෙක්ගේ තීන්දුවන්නේ. ඒකට ලස්සන දේවල් ඕනෙත් නැහැ. තීන්දුව තියනවා ජාතිවාදී තීන්දුව. සිංහලයන්ගේ රට මේක, සිංහලයන් විතරයි ඉන්න ඕන, අනිත් උන් බැඳගෙන ඉන්න ඕන කියන දේ අහන්න ඕන කියලා ඒ තීරයක තියෙනවා. ඒක හරි ලස්සනට මිනිහට ඔල්ලුට දාගන්න පුළුවන්. එයාගේ ඇඟපත දාලා, මුන්න දාලා, හිනාව දාලා ඔය කතන්දරේ කියන එක තමයි එයාගේ දේශපාලන. පුදමයකට වගේ ඊට වඩා සෑහෙන ඉගෙනගත්ත දැනුවත්කම් තියෙන මිනිස් කියලා එනත් මෙයාගේ පස්සෙන් යනවා. ඊළඟ අනුර දිසානායකත් එයාගේ පස්සෙන් යනවා අන්තිමට. මහ ලොකු කෙළ පැමිණි මාක්ස්වාදියා වගේ එක දවසක් කතා කරනවා. ඊළඟ දවසේ ආපහු ඒක නුබාලදියටම බැහැලා මිනිහත් නාගන්න. මෙන්න මේ වගේ ශෝකජනක චිත්‍රයක් තමයි තියෙන්නේ එළියෙත්. ඒ නිසා අපිට පැහැදිලිව සංවිධාන වෙලා මේ දැනට ගොඩනැගිලා තියෙන ජනතා ව්‍යාපාරය තුළින් පුරවැසියන්ගේ සංවිධාන හරහා අපිට ඉස්සරහට ගිහිල්ලා වැඩ කළා. ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණත්වයේ සෝපානයේ මේවා දිනා ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන එක අපි අවධාරණය